හත්යාවන් අතරට ඊයේ සමගි ජන බලවේගයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙලා අපේ හිතවත් ගරු මරික්කාර් මන්ත්‍රීතුමා ලබන මාර්තු වෙනකන්වත් IMF පාසුකම ලබා ගන්නට හැකියාව ලැබෙන්නේ නැහැයි කියන ප්‍රකාශය කළා. මම ඉතාම සතුටුයි අපි මාධ්‍ය සගයන්ට කියන්න ඒ ප්‍රවෘත්තිය මුළුමනින්ම අසත්‍යයක්. මේ මාසේ තුන්වෙනි සතිය වෙනකොට අපිට ලොකු විශ්වාසයක් තියෙනවා අපි අපේක්ෂා කළ ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට සහයෝගය දක්වන්න ඉදිරිපත් වෙනවා. ඒ සඳහා වන මූලික සාකච්ඡාවන් මේ වෙන විට අවසාන අදියරට ඇවිල්ලා. මේක සුභවාදී බලාපොරොත්තුවක්. මේ සුභවාදී බලාපොරොත්තුව පිළිබඳ අසත්‍ය ප්‍රචාරකයේ කිසිම හේතුවක් නිසා නෙමෙයි මෙය විශ්වාස කරනවා ආයෝජකය අධෛර්යමත් කිරීම, ආර්ථික අස්ථාවර කිරීම, රාජ්‍ය දුර්වල කිරීම, ආණ්ඩුව බිනවැට්වීම හරහා බන්දේසියක තියලා මේ රටේ මහ ජනතාව මෙයට බලය ලබා දෙයි කියලා. අපිත් එහෙම හිතුවා 1980 ගණන්වල විට විජේවීර මැතිතුමා පහවදා ජනාධිපතිවරයා විදියට වැඩ බාරගයි කියලා. මේක තමයි ඇත්ත. එනිසා මිත්‍රවරුනි අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විදියට සතුටටපත් වෙනවා මේ IMF වැඩපිළිවෙලේ. මුල් අදියරේදී දේශපාලන ව්‍යාපාරයක් විදියට කටයුතු කරන්න අපිට අවස්ථාව ලැබුණා. ඒ වගේම වර්තමාන ජනාධිපතිවරයාට ඒ සඳහා වන නිසි ගෞරවය අපි පක්ෂයක් විදියට පිරිනමන්න කැමැති. ඒ නිසා අපි ධනාත්මක බලාපොරොත්තු තියාගෙන එළවෙන සිංහල අවුරුද්ද සමරන්න සූදානම් වෙනු කියන පණිවිඩය තමුන්නාන්සලාට දෙන්න කැමති. බොහොමත්ම ස්තුතියි. අයියේ අයියේ. අයියෝ අම්මා. රට ගිහින් ආවා විතරයි කාර් එකකුත් අරගෙන. එන්න. යුකලේකට. අලුතෙන්මනේ. ඔව් පර්මිට් එකක් හම්බුණානේ. ඈ ඒ කොහොමද? මම රටේදී සල්ලි යුවේ බැංකුවටනේ. මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා. උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අටු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක්, ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්.